ධම්ම සවනකාලු අයං බධන්තා නමෝතස්සේ භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතු සම්මාසම්බුද්ධස සද්ධහා බුද්ධි සම්පන්නකාරුණික පින්වත්න පන්නත් සිරු දෙනාම ඉතාමත්ම වටිනා ශ්‍රේෂ්ඨ උතුම් පින්කමකට සහ සම්බන්ධ වෙන්නේ ඒ ධර්මදානමය පින්කමක් හැටියටත් ධර්මාශ්‍රවණ මේ පින්කමක් හැටියට සිදදකරගන්නට ශ්‍රවණය කරන අතරත විශාල පිරිසකට ඒ පිරිසකගේ ධර්ම අවබෝධියය පිණිස. ප්‍රඥා නාරිකා හරහා ලෝකය ප්‍රා විශරුව හැරීමේ පින් බරදායකත්වය මෙ මුතුම් ධර්මදේශනය, ප්‍රඥා නාරිකාව තුලින් විකාශනය කිරීම සඳහා සිසිර ඒ විචේ වික්‍රම මහතා ශානික ිල්රක්ෂි මහත්ම ඇතුළු සහෝදර සහෝදරියයන් ද දරුවන් හා මුණ බුරුමනි ිරියන් විසින් සැදැහැති දාෑයකත්වය දරලා තිබෙන. අරමුණ අර්ලගන් විල යායහයංකතිය දරණ නිවසේ විසු එච්චාර් ධනවතීමේණියන් පරලවශපත්වී. දෙදශවිසි හතරවර්ෂය ජනවාරි මස නමවෙනි දිනට සිව් වසරක් පිරීම නිමිත්තෙන් හා දෙදාස් විසි තුන වර්ෂය ඔක්තෝම් බර් මාස විසි හත්වවෙෙන දින පරලුවසපත් වූ ශානිකාදිල් රුක්ෂිමහත්මියගේ පියාණන් වන ලොයිඩ් චෝජ් සිල්ලෝ අපයාානන්ට මෙම පුුණ්්‍යකු සල් අනුමෝදන් වේවා. දෑනට සජීවත්ත සිටින SMA විජේවික්‍රම පියානන්ට මෙම පුුණ්‍යකු සල්ල අනුමෝදන් වේවා දෙදස් විසි හතර වර්ෂය අපප්‍රේල් මස්සව විසි අට වෙන දිනට අසු අට වන ජන්මදිනය සපිරෙන බැවින්තුනුරුවන්ගේ ආශසිිර්වාදය ප්‍රාර්ථනා කරනවා පරව සපස්සිරම ඥාත්තීන්නු දෙ සාාපින් අනුමෝදන් කිරීම අපේක්ෂා කරනවා. ගෞරමනිය ධර්ම දේශකඛ්‍යාණන් වහන්ේ වෙන පුච්ච තපවාන යාරරි දස්මින්න් වහන්සේදන්. ට වාසී ලෝකමමාසිීසිියලු දෙනටත් චතුරාරි සත්‍යය අවබෝධ කර ගැනීමට මෙම පුුණ්්‍යකුසල් උපකාරවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ අරමනේතුව තමයි අද දවශ්‍ය මේ උදාාර වූ පින්කම සිද්ධ කරන්න. එ මාතෘකාාවක්තියෙනවා ධර්මාණුත්ශාසනාව සඳහා පටිච්ච සමුපපාදය ඇසුරෙන් ධර්මාණු ශාසනාවක් සිද්ධ කරන හැටියට. පටිච්ච සමුපාද තමයි මෙ විශ්සයේ ප්‍රාත්මක වෙන නිවැරදිව නිවැරදි ධර්මතාවය පෙන්නල දෙෙන. ඒ තමයි පටිච සවපාදකයන්. මෙ පඩිච්ච සමපපාදය අතීතයට විතරක් නෙමි. අනාගතයට විතරකුත් නමි වර්තමාන. අතීත වර්තමාන අනාගත කියන කාලත්්‍රටම සාධරණය. අතීතයේ පිළිබඳව නිවැරදි විවරණයක් මේ පටිච්ච සමපාදය තුළ තිනවා අනාගතයේ පිළිබඳව නිවැරදිවිවරණයක් පටිච්ච සමපාදය තුළතිනෝ වර්තමානයේ මේ මොහතේ නිවැරදිවිවරණයක් පිළිබාඳව තියෙන්න්නේ පඩිච්ච සෞපාදී. එනම් මේ ධර්මය අතීතයටත් වලංගුයි අනාගතයටත්වලංගුයි වර්තමානයටත් වලංගුය. අතීත වර්තමාන නාගතන කියන තනි වච්චනය තමයි කාලාත්ත්‍රය ත්‍ර කියනෙ තුනයි කාල තුන්කාද. එනම් පටිච්ච සෞපපාද ධර්මය අවබෝද්ධවීම මච්චුල්ල සෝතා පන්නයි. ස්ෝවන්. දේග නිසා යම් කිසි කෙනෙක් ලබා ගත්ත මනුස්්‍ය ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න වන මේ පරිික්ස උපාද ධර්මය අවබෝධ කර ගත යුතුමයි. මොකදේ තුළ සියල්ල තිනවා. සුහාර දහසක් ධර්මස්කන්දය කැටිකල්ල ගත්තොත් සංශිප්ත කල්ල ගත්තොත් මේ අංග දොළ හතුළතින් මේ අංග දොළහක්තින්. මේ අංග දොළහැම් පෙන්නන්නේ අරකාලත්ත්‍රය පිළිබඳම නිවැරදි විවරණයි නිවැරදිහ සිදුවෙන සිදුවීම පටික්්ෂෞපාද ධර්මයතුලින් බුදුරජාන් වන්සේ දේශනා කළා මේක මේ පඩික්ත සෞපාද ධර්මය මෙලොකෙ කිසිි කෙනෙකුට ඥානවන්ත කෙනෙකුට ප්‍රඥාවන්ත කකට බුද්ධිමත් කෙනකොට මේ ප්‍රතික්ෂප කරන බේ. එනිසා මේ අවබෝධයම ධර්ම අවබෝධයයි. බුදුරජාන් වහන්සේ කවස්ථාව කානන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා නන්ද මාව දකින්න යම්කිසි කෙනෙක් කැමතිනම් මගේ ධර්මය දකින්න එකැන පඩික්ත සමපාද ධර්මය දකින්න. එ පඩික්ත සමපාද ධර්මය දකින යමෙක්කැද මාව දකිනවා. බදුරජාන්හන්සේ දැන් පිරිනිවන් පාල දෙදස් පන්සියටක් එම් බුදුරජාන් වශ ද්දකින්න පුළන්. ඒ ධර්මයතුරින් ඒ තතාගතයන් වහන්සේ මොනතරං ශ්‍රේෂ්ටද උතුම්ද කිය කාරණය ධර්ම අවබෝධයෙන් වැටහෙනම්. ඒ තුළ ඇතිවෙන්නේ සීමමිත්ව සද්ධහවක් ගෞරවයක් පිළි ගැනීමක් ඒ ධර්මවබෝධය තුළ එම් ධර්මයදකිනවා. ඒවාගේ මේ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා කරේ පැහැදීමක් ඇති වෙන. ප්‍රසාධයක් පිළිගැනීමක් ඇතිවෙන ඒ ධර්ම අවබෝධය තුළ තොර ධර්ම අවබෝධය තුළ බුදුරජාණන් වහන්සේ දකිනෝ මහා සංගරත්නය කරේත් පැහැදීමක් ප්‍රසාධයක් ඇතිවෙන මෙලෝකෙ සිදුවෙන නිවැරදි ශනාතන ධර්මයක් දකිනවා. සියල්ල දකිනෝ. කොහමද මේ අපි පටන්ගන්න ආරම්භ කරන්නම. ො කෙකුට පුළුවන් සුළුවෙන් පටන්ගන්න අතිශ ගම්බීරයි නමුත් බොම සරලව කාරම්භ කරන්න පුළුවන්. තමන්ගේ සිතින් විමසන්න මේ ඇසහා රූප සම්බන්ධවීම නිසා සිතක්හැදන වද හිමනත්තං ඇතුලෙ කවුරුහරරිනිදම් බලනවාද කියලා. මේකතම ආරම්භය පටිච සමුපාදය ආරම්භය මේකයි මේක ඇතුලෙ මේ අධ්‍යාත්මය ඇතු ලේම ශරීරය තුලේ ඉදගෙන යම් කෙනෙක්. බාහිර රූප බලනවද එම නැත්තන්ගේ බාහිරතියන රූප චක්කු ප්‍රසාද රූපයත්තෙක්ක මෙ ඇස්ස මෙගතින ඉංග්‍රියයවන්න දෙක් සුදු ඉංග්‍රියාව කිය න කළු ඉං්‍රියාව කිය එක මැද්දෙ තියෙන ංචිතීත. ඔකට කැනෙ චක්කු ප්‍රසාධ රූපය.ඒ චක්කු ප්‍රසාද රූපය ක්‍රියාවක් ක්‍රියාවක් කියන්නේ නිරන්තරයෙන්ම සිදුවෙන ධර්මතාවයක්. එක මොහොතක්වත් පවතින තියෙන ස්තීර ධර්මතා යැන්නෙමි ක්‍රියාවක් අපි දන්න යන්තරයක්කට යම් බලයක් දුන්නහම යන්තරේ ක්‍රියාත්මකව එ බලය අයිගුණම ක්‍රියාව නවතින තොර ක්‍රියාවක් කියන්නේ එන වේගයෙන් සිදුවීමක් දර මේ චක්කෝ ප්‍රසාද රූපය තුළතියෙන වේගයෙන් සිදුවීමක් නමුත් යම් පුච්චලෙ මේ ධර්මය නොදන්න ධර්මය නොතේරෙන්න්න පුච්චලෙ හිතන ඇසක්තියන කිය ඒත ් ඒකම තමයි දිට්ටිය තියෙනවා කිවො දිටි නෑ කිවත් ඒ දිට්ටි. බුදුරජාන් වවස දේශනා කරම එක ප්‍රත්වයෙන් හට ගන්න ධර්මයක්. ප්‍රත්ථේකයන්නේ සහයෝගෙන් හට ගන උදව්වෙන් තට යම්කිසි කෙනෙක්ගේ උදව්වෙන් හටගන යම්කිසි දේකය උදව්වයකෙන් හට ගන්න ධර්මතාවයක් ඒ බලයට කිවක් කර්ම බලය කියෙන එඒයාගේ ආදාරයෙන් තමික්‍රියාව සිද්ධවෙෙන්. ර බලසක්කයකින් තමයි ක්‍රියාවක් පටන්ගඩ පුළන්දේ යන්ත්‍රයක් ආරම්භ කරණන එකට බලසක්තියදන්නඩෝනනි කො විදුරරි බලයදන්න නෙ කො තෙල් දෙදන්න නෙකො ගල් අඟුරු දෙෙන්න්න න මනත්ත යම්කිසි බලයක් දෙුව තු බැහමතන් ජලය දෙන්නවා තෝඩ යම්කිසි බලසක්්‍යයකින් ක්‍රියාවක් ආරම්භ කරන්න පුලුව යම්කිසි බලසක්තියන්න ඇතු ක්‍රියාවක් අරම්භ කරන්නබේ මුළු විශේම සිද්ධ වෙන්නේ ක්‍රියාවක්. මුළල විශේ සිද වෙන්නේ ක්‍රියාවක්න ඇසක් විතර තියෙන්ට බයි. බුදුරජාන් වස දේශනා කරනවා ඇසක් කියන එක තියෙනවා කියලා ගන්නන එක ශස්ත දීටි නැහැකිවත් උච්චේද දිට්ටි. අබුදුරජාන් වසේ දෙකම දාන පැත්තකට නැමන්න මේ කයි සිද්ධවෙන්. එතු අපි දකින්න ඕොනෙක් මේ ක්‍රියාවක් හෙටියට ඒ සත්‍ය දර්ශනයි එඒ සත්‍ය දර්ශනය තියන්නේ බදුරජාන්ස දේශනා කරපම පටිචි සවපාදය තුළ. තොට ප්‍රත්තිෙන් හටගන්න ධර්මය. උපකාරයෙන් හට ගන්න ධර්මය. තො ඇස නෙමේ ක්‍රියාවක් ඒක්‍රියාව ශක්තියෙන් හතරක් පටවී ආපෝත්තිය චොවායු වර්ණ ගන්දරත් සෝච්ච. ඒට ගෝච්චර වෙන බාහිර රූප යනො සිතක් හෙදෙන. ඩක් රිඥානය බුද්ධිය නුවන තියෙනවා නම් පරීක්ෂා කල්ල බලන්න මේක ඇතුළ ඉඳගෙන කවුරු හරි බාහිර රූප බලනවද බුදුරජාණන් වහන්සේ මේ දේශනා කල්ල තියෙන ධර්මය නිවැරදිද කියලා හරියට පැලුවත් අතාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය නිවැරදි කියලපේනවා මෙතන ක්‍රියාවක් තියනෝ බාහිරත් ක්‍රියාවක් තියනවා රූප එක ක්‍රියාවක් තියෙන බව අපට පැහැදිලි මොකද රෝපය වෙනස් වෙන සෑම මොහතකම වෙනස්සෙන එකම ආකාරයෙන් තියෙන කිසිම ධර්මතාවයක් නෑකිරමන්ද ප්‍රකාශ කලා එක පාරක් ඒනම් අපට පේනම් එක අපට හොදටම සනාත කරගණ්ඩ පුළුවන් සතියක් ඇතුළද පුංචි පැලයක් අපි අරගෙන පැලේට අපි ලකුණක් තියල තියෙන සතියකෙන් බලන්ඩෙ පැලේට මොකද වෙලා තිීනි කර වෙනස්සෙලා දළු වෙනස්සෙලා ගොලේ වෙනස්සෙලා පැහැය වෙනස්සෙල එස්සේරුම. එතට මේක මේ සතතියක් විතර ගිහිල එකපාර වෙනස්සුනල් සෑමශෂන යක්ක්ෂණ යක්ෂණ යක්ක්ෂණයයක් පාසක් වෙනස් වුනා. ඔ වෙනස්සන වචනයට යි රූපය කීව බදුරජන් වහන්සේ. එතකොට වෙනසක් වෙනවන වෙනස් වෙනවනම් ක්‍රියාවක් මිස පවතින දෙන් නමි යම් දෙයක් තියනව නම් පවතිනවන වෙනස්සෙන්නේ එහෙනම් බුදුර ජාස දේශනා කරනවා. හිර රපවුල තියනෙ ක්‍රියාව මේ දර්ශනය එනිවැරිදි මෙතම එනිවැරදි දර්ශන තොර ක්‍රියා දෙකක් තම යට දකිඩවෙන් අභ්‍යන්තර තුළ ක්‍රියාවක්කා බාහිර රූපය තුළ ක්‍රියාවඒ ක්‍රියාදකේ සම්බන්ධඒ ක්‍රියා දෙක එකට එක තුන වෙන තාකල් සිටක් හැදෙනවද කිය බලටි.ඒ රූප පිළිබඳව දැන ගැනීමේ සිතක් හැදන්නේඒ රූපය ක්‍රියාව මේ ක්‍රියාවත් එක්ක සම්බන්ධ නොවෙන තාක්කාල් අපට පරීක්ෂණයක් තුළින් ඕනන් අහවුරු කරගන්න පුළ ඇස් දෙක පියාගඩ. කොච්චරලා ඇස් දෙක පියාවගෙන හිටියත් චක්කු විඤ්ඥානයක් පහල වෙන්නේ නෑ ඉරූපයේ පිළිබඳව දැකීමේ සිතක් පහළ වෙන්නේ නෑ එහෙනම් මේක අරිනවාපි එනි සත් තමයි මේ චක්කු කියන වච්චනයට තව වචනයක් එකතු කරනව බුදුරජාණන් වහන්සේ දවාරය කියලා දවාරය කැනමකක් තොරක්. දාර කියන්නේ දොරවල්ලලට දොර වැහව්වාහම එහෙනම් ඇතුල්ලන්න බෑයි එතකොට සිතක් හැදන්නේ ඉදි මේක දකිින් ඩොකු මේ තමයි ධර්මය දැකීම. සත්‍යය ද සත්ය එතකොඩ අපිට මේකතාව පිරිසිදු කරගන්න පිරිසිදු කරගන්න පිරිසිදු කරගන්න නැවත නැත බල නවත නැවත පරීක්ෂා කරනවා මේ ක්‍රියාධකක් නිසා සිතක් හැදෙනවද මේක තුළ කෙනෙක් ඉම් බලන. බලනවා කියන කෙන අයින් වෙනවා මේ ක්‍රියා දෙක හරියට එකතු වෙන දර්ශනය දැක්කාම එතොට ක්‍රියා දෙකක් එකට සම්බන්ධ වෙන තැන සිතක් හැදනවදන හැ ඉති ඇයි ඕකට බලනවා කියෙනවචනයක් එකතු කොරගන්න එතකට ධර්මයතක් ඉන්න බේ එතකට පුච්චල සංඥාවට කෙනෙක් ඉන්නවා කියන සඥාවට වෙනෙනවා කෙනෙක් ඉන්නවා පුච්චලයකඉන්නවා මම කියනවා මම බලනවක් කියන මට පෙනෙන වක් කියන. මම දකින වක් කියන. බුදුරජාන්සේ සියලු වස් පචන ප්‍රතික්ෂප කරනවා. ඒනම් නිවැරදි දර්ශයනය තොර නිවැරදි දර්ශනයට කියන සම්මා දිට්ටි ඕ එ තොට සම්මා දිට්ටි හයදතියෙන්. අර්යශ්නාගේ වර්ගී. එති බුදුරජාන්සේ දේශනා කරපු මාර්ගයට අපි වැටිලනේතුකට. එඒ නිවැරදි දර්ශනය තුළ බුදුරජාන් වස දේශනා කරපු මාර්ගයට අපි වැටිල්ලද නේද. එතකොට තියෙනව කියීනවයි. ද නෑ කියනවයි. දෙක මයින් කරන්න වෙනවා. දෙකම බැහැර කල්ලා නිවැරදි ක්‍රියාව අරමුණු කරනවා ඒඒ අරමුණ නාරගෙන හැදින්නේෙ සිතක් නැවතත් ඒ අරමුණ අරගෙන තවසිතක් අදන්ට. ම නිවැරදි ක්‍රියාව තුළ. බාහිර රූපය ක්‍රියාව හා චක්කෝ ප්‍රසාධ රූපය ක්‍රියාව ධාතුවන්ගේ ක්‍රියා දෙකක් බාහිර රූපය තියන්නේ පටවි ආපෝච්චේ චව්වායෝ වර්ණ ගන්ද රස් ෝචා චක්කෝ ප්‍රසාධ රූපයත් තියනෙ වටයි නදන මොක් මොන ධර්මතා දෙකක්ද එකතුවෙන්නේ ක්‍රියා දෙකක් සුද්ධාශ්්‍රක කලාප ක්‍රියා දෙකක් ඒ ක්‍රියා දෙක එකතු නොවෙන තාකල් සිතක් හදන්න බැහැ මේලෝකෙ කිසි කෙනෙකුට එකඇන දැකීමේ සිතක් හදන්න බෑ එන ඒත් ක්‍රියා දෙක එකතු එන තැන දැකීමේ සිතක් හැදනව. ඉති ඔය සටහන දාගණ්ඩකොයි අරමුණ ගණ්ඩකෝ නිවැරදි අරමුණ එතකොට මම කියන දික්ටිය ගැලවෙනනි. ඉතර මම බලනවා මට පෙනෙනවා මම දකිනවා කියනෙ වැරදි දර්ශනය ඉවත්වෙනවන එතකොට එන්නේ සම්යයක් දර්ශනයට නීද. නිවැරදි දැකීමට නීදන් නිවැරදි දැකීම කොහෙදතින් බෞද්ධ දර්ශනය තුළ. අන්න අනිවැරදිව දැක්ක එන සම්මධීක. සමධිට තින ආර්යෂ්ටාගික මාර්ගය. ආර්්‍යෂ්ඨාංගික මාර්ගයට නිවැරදිව බැස ගැනීම තමයි චුල්ල සෝතා පන්නයි කියැන සොවාන් චුල්ල කියැන හිමිහිට සෝත කියන්නේ සැඩ පහරට ආපන්න කැනෙ බැස්සා. සැඩ පහරටම ආරය්‍යෂ්ඨාංගික මාර්ගය ඉමිහිට බැස්සා සැඩ පහරට එය ගහගෙනය ඉබයිවෙන්නේෙ නිවනින් ගොඩ වෙන. එන්න ඇති ටාකල් නිවින් ගොඩවෙන්න නැවත නැවත සසට වැටෙනවා. සුල්ල සෝතාපාන්න නොවෙන යම් කිසි කෙනෙක් ඇත්තගේ අටන. අටමහා නිරේ මහගෙදර වගේ මුදරජන්න සිෙදර මහගේෙදට යන්නේ හොමද යම කායින්වත අවසර ගණ්ඩුවෝන්නේ හණ්ඩුවන්න විම සන්ඩම කුත් ඕන්නේ ඔක් දරුවක්කොට මයිත අත්තිේ න ඕන කෙකුට ඕනේ ලගේ අන්නන්නේ වගේ තමයි බුදුරජාන්සේ දේශනා කරනවා මෙිච්චුල්ල සෝතාපාන්න නොවෙන දේ යම් කිසි කෙනෙයට අටමහ නිර්රයම හගෙදර වගේ හැබැඒ එක වහනෝ ඒ නිරය සම්පූර්ණයෙන් වහනෝ අටමහානිරේම ප්‍රත ලෝකයේ වනතිරිසන් ලෝකේ වහන සදහටම වහනෝඒ මේ ක්‍රියාව වෙතන ආරම්භ වෙන්න බැහැ. මේ ක්‍රියාව මේ ක්‍රියාද දෙකක්නේ තියෙන්න්නේ මෙතන මේ ක්‍රියාව දෙක අටම හනිරේ පටන් ගණ්ඩ බේ. ඕ පෙරේත ලෝකෙ පටන් ගන්න බෑමට. තිරිසන් ලෝකය ආරම්භ කරන්න බෑ පටන් ගණ්ඩ බේ අන්න බුදුරජාන්ස දේශනා කරන. ඔන්න ඒ ප්‍රේතලෝකය නිරය තිරිසන් ලෝකයේ කියන මෙන මෙතන්ට නැවත්ත නොබල කවදාවත් පත්වෙෙන්නේ. කවදාවත් යන්නේ. බවහතක් තුළ මේ ක්‍රියාව සිදුවෙන ක්‍රියාදාමයය අනවත්තල නිවෙනවා. නි කිය නවුණ එතයි නිවන නිවත් දකිනවා කිවේකයි එහම් එතකොට දැන් අපිට එකක් පැහැදිලි මමනෙම ඉන්න මෙතර ක්‍රියා දෙක එකතුවක් සිත් පෙලක් හදනු. ඒ දැකීමේ සිත හැදන්නේ ඒ දෙක එකතු වුණ හාමනි ඒ ඒ දැකීමේ සිත හැදිල එතන නවතින්නේන ඒ එ රූපය හඳුනා ගැනීමේ සිිතක් කියෙනවා එකටවාර්ණයක් දීලතියනවා රූපේට. න ඕනම රූපයක වර්ණයක් වණ න පහට තර පාටක් තියෙනවන ඉඩ පස් පාටත් අප අරමුණු කරනවා. එකන පාඩ අරමුණු කළ සිතක් හදනවා. බුදුරජන් වස දේශනනා කන එක සංඥාවයි. එතවට එ පාට අරමුණු කරලා අපි විඳීනවා. මහනින වේදනාවයි. එකන විඳීමේ සිටක් හැදන විදිි පුච්චරෙක් නෑකෙර දැන් කරුත් න තු ල ද ච් ැ න. ඒ විදිවා කියන්න පුද්ජලෙන්නේ. එනම් විඳීමේ සිිතක් හැදෙනවා. ඒ විදිනදේ හඳුනා ගැනීමේ සිතක් හැදනවා. අර වර්ණය තුළ එදකොට ඒකටත් ඇලෙනවා. වේදනාවටත් ඇැලෙන හරි ලස්ස නයිඒක. හරි ප්‍රියකරුයි මං කෑමතියකට. ගන්න අදන දැන් එයටකොට හඳුනා ගන්න සිිතක් ඇති වෙන ඊට පස්සේ අරමුණේ සිත බලවත් වෙනවා. ඇයි බලවත් වෙනවා කියන්නේ? ඒ අරුණ නවතෝනි ඒ අරමුණ නැවතරගෙන තවසිදක් හද. ඒ අරමුණ නැවතාරගෙන තවසිදක් හද. දැ හොම සිත්කීයක් හදලතිී නොද. හොදර කල්පනා කරල බලන්න. තමන්ගේ අවට තියන නිවස්ස නිවසාවට තියෙන එසියලුම දේවල් පිළිබඳව ඇහෙන්දකින යම් රූප පිළිබඳව ද මොනතරං ඒව අරමුණු කරලා මොනතරන් සිත් හදාගෙන ඉන්නවදනෙ. ඒ බුදුරජාන්ස දශන කන චිත්තවේකන්නේ නතනවා. එතන චිත්ත විවේකයක් ඒක නිවනක්නෑ න. ඇ ඒ අරමුණ නැවතෝන. ඒ අරමුණ නැවතෝන. ඒ අරමුණ නැවතෝ. ඇයකටකි වතන්නා කියලා. අන්න විඳිනවා එකට වේදනා පච්චා තන්නා අන්න මහනිනයාගේ සිතැඇලුන තන. ඇයි අරමුණ නැවත ඉල්ල නො සිට ඉල්ලන්න පුච්චලෙන්නේි. යාරමුණ නවත ඉල්ල නො ත ල්ලන්න ච්චරයෙන් නෙමේ කෙනෙක් නෙම ඉල්ලන්න සිත ල්ලන්න සිතනේ ඉල්ලන්න ඕනම දෙයක් ඉල්ලන්න සිත නෙමේ ද මේ බනහඩ ඉල්ලු සිතන ධර්මානු ශාසනාව කර දායකත්තයේ ගණඩ ඕන කියලා සිතනේ දිසල ඉල්ව හිති ඊට පස්සේ වචනයට හරව ගැල්ත තොර ආයතනයට කතා කරලා අයක පැහැදිරිි කරගත් ඒත් කයත්තවානේ. එත කායද්වාර වචීද්වාර මනෝදවර ඇදම මෙත්තුනම කුසල්නී දෙතුකට. එතර දැම කුසලටත් ඇලෙන්න්න පාකිව බදුරජන් වන්සය. අපි ධර්මදානමය පින්ක මක් සිද්ද කලා. එහෙනන් දැන්ගේ අරමුණ අරගෙන. එතන මේ පෘථජජාන පුච්චලය ඒ අරමුණේ මුලාවීම නිස්සා හැවටීම නිසා අරමුණ අරගෙන ඒ අරමුණේ ඇලෙනවනී. වේදන අපපච්ච තන්න. තන්න අපච්චා උපාදානං, උපාදාන පච්චා භව බහපච්චා ජාතිපච්චා ජර එතකට දැම්වන අද අපිට හැදුනේ පුද්ගලෙකට හැදිච්ච දෙයක් නෙමෙයි ඔය නාමරූප දෙකට්ටම තියන්නේ ඔ නාමරූප දෙ තුළයි ජරාමරණ තියෙන්නේ. ජරාමරණත් තුල තියෙන්නේ නාමරූප දෙ නාමරූප දෙක තුළ තියන්නේ ජරාමරණ අන්න නිවැරදිව දෙක්ක්. නිවැරදි දර්ශනය සමාධීට එනම් පෘථ්ෂන පුච්චලයා කනක් තියනවා කියලද දකින්නේ එම නැත්තං අර ක්‍රියාවත් දකිනවද පෘථක්්‍යන පුච්චලය කනක් කියන බවදකිනවා ඇැබේ දකිනතාක් කලයා ප්‍රතක්්ජනයි ආර්යභාවට පත් වෙන්නේ කව දාවත් වෙන්නේ ආර්යභාවයට පත්වෙෙන්න්න නම් ආරය නැසුරු කරන්න ඕනි ආය ධර්මයන් තුළ හික්මෙන් ඕෝනි ආරය නැසුරු කරන්න ඕනේ ආර්ය ධර්මයශ වනය කරන්න ඕනේ ආර්ය ධර්මයත් තුළ සිත හසුර වන්නෝනි. එයා බලන බුදුරජාන් වහස දේශනා කල්ලා තියන තතාගතයන් වහන්සේ දේශනා කරන්න පනක් නෙම කියනවා. එන මොකදදම. තථගතන් අස පෙන නොමික ධාතුන් ගික්්‍රියාවක්. අපටි ආපොත්තේ චෝවායෝ සක්තියෙන් හත්තරක ක්‍රියාවක්. වර්යයක්ත්තින ගන්ධ්‍යයක් තින රස්්‍යයයක් තිනව ජවත්තියන පැතිරීමමක්තින සුද්‍යාශ්‍රක කලාපයක් සුද්ධාශ්‍ර කලාපේ ක්‍රියාවක්. අපි එහෙම දකිනො. අපි ඒ අ එ අපි අරමුණ ගන්නේ අන හැටියට අරමුණු කරනවද සුද්ධාශ්‍රක කලාපය හටියට අරමුණු කරනවා සුද්ධාශත්‍රක කලාපය හැටියට අරමුණු කරනවන යම්කිසි කෙනෙක් අර පෘථඥාන සවභාවේ මින. කන කියල් අරමුණ කරන තාකල්පු දජනයි. තෙරෙනද කියන. එතමට දැන් අපි පුරුදු කරල්ලතිය අරමුණ දැන්කොහොමද පුරුදු කල තියන කන කියලා. එති අරමුණ වෙනස් කරට. ඒ අරමුණ වැරදිට දැකීමට කියන මෝහය කියලා. මෝහෙ කියන්නේ. අරමුණ වැරදිට දකින්න. අරමුණ ගන්න වැරදිටන එතන අරමුණේ රැබටි ලමුලා වෙලාති කන නෙමෙතින දාතුන්ගේ ක්‍රියාවක්. ඒ ඒක දකි ඒ අරමුණන දාන්ඩ නැවත්ත නැවත ඒක බුදුරජන්නාස දේශනා කන භාවිතතා බහුලි කතා. බහල ලෙස කරන්න බොහෝ ලෙස කරන්න නකෙන සංඥ වයිං කරන්න අයින් කරන්න දැන්න අන් වෙන අයින් කරන්න කිසි දෙයක් අවශයෙන්ය තන්නාවත් අයින් කරඩ දෙප අයිගෙන්න්නේ එහම. ඇබැයි වේදන වයිංකර තන්නාව නිකම් අංගලා විඳීම අයින් කරපුතෙන්. ඇ මේ ලෝකේ ොඩක් එකක්නේ දන්නාව එ පා තන්නාව නැති කරගන්නට තන්නාව ඇති කරගන්නඩ එපා තන්නාව දුකට හේතුවයි කව දවත් අයි කරන්නේ. විඳීමයින් කරපු දන තන්නාවට ඉඩනෑ. වේදනා නිරෝධ තන්නා නිරෝදු. වේදන පච්චා තන්නා දැනත් එනත් තන්නාව නැති කරන්න මොකක්ද නැති කරුවයි. වේදනාව නැති කරන්න ඕනි අන්න පඩිච්ච සමපන්. බේදනාව විදීම හටගත්ත නේද ඇලීම හටගන්න එම හටගත්ත තැන ඇලීම හටගන්න විදිේ නැති තැන ඇැලීම හටගන්න බැහැ එක ලෝක කොතනවන් දැ හොඳට බලන්නකෝ සයිලස්කන් සයිල්ස්ක යමෙක් විඳීන තැන තම යැලෙන්නේ. දැඟ අපි දන්නවන අපි කණෙන් ආස්වාදයක් විඳීන වනීර්. ඒඒයි ඒ විඳින්නේ මිහිරි සබ්දයක් කාලා. අමිහිරි සබ්දයක අපි සතුටක් සොම්නසක් ඇති වෙන්නේ. සතුටක් සොම්නසක් ඇති වෙන්ඩන හඬ මිහිරි වෙන්ඩෝන. එතු බුදුරජාන් වන්සේ දේශනාකන ොත්තන සබ්දයක් නෙමේ ඉතියෙන්නේ. පතනතියෙන්නේ ක්‍රියාවක්. මහනන ක්‍රියාව සතරමහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්න්නේ වේ. එතකොට අන්න අපිහෙන අරමුණ නිවැරදිව ගණ්ඩ සිත පුරුදු කරනවා සිත පුහුණු කරනවා පුරුදු කරනවා අරමුණ නිවැරදිව ගන්න සබ්දය කියන සංඥාවයින් කරනවා. ඇයින් වෙනවා. සබ්ධයක් නෙමේ තියෙන්නේ. එදවට ක්‍රියාවක් තියෙන්නේඒ ක්‍රියාව ධාතුන්ගේ ක්‍රියාවයි. මෙතැන තියන කනකුත් නෙමේ මෙතැන තියන්නේ ධාතුන්ගේ ක්‍රියාවයි. ඒ ධාතුන්ගේ ක්‍රියාදකක්. ඒ අරමුණ ගණ්ඩ නැවත නැවත් මොන පැත්ෙන්ද නිවැරදි පැත්ති. අපි පුරුදදු කල්ල තියනෙ කනහා සබ්ද කියන. ඒත් තියෙන තාකල් කනහා සබ්ද කියලා ගන්න තාක්කල් පෘතල් ජනයි. ආරය භාවට පත්වෙෙන්නේ ආරයකයන්නේ මාර්ග පල ආරය පුං්චල අට දෙනයින අස්ටාය පුච්චල මහා සංගරත්නය රහලත් තින සොහන් මාර්ග ස්ොවාන් පල සකෘදාාගමි මාර්ග සකෘදාගාමි පන්න අනාගාමි මාර් ගනාගමි පල් රහත් මාර්ග ගරහත් පල ද මෙතැන්ට එඩ ඕනි නීදබි. ඉස්සෙල්ලාම එන්නේ ස්ෝන් මාර්ගෙට් ස්වාන් මාර්ගයට එන්න නම් පටික් සෞප්පාදය නිවැරදිවම දකිඩ එතුව නිවැරදිව දැකල්ලා ඒ සටහන නිවැරදිව නැවත නැවත සටහන මොලේ ශයිලාත්‍රට දාගණ්ඩ වෙන අප මේ මොලේ ශයිල් අතරතියන සටහන කනහා සබ්දයි. එහම නේද දැන්තින්න සබ්දක් ඇැහුුණ මට ඇහුණ මං හාගත්තා මට ඇහුණන හෝදට. දෙහෙම කියන නේද පුරුදු වෙලාද. දැන් අර සබ්ද ක්‍රියාවහා මේ සතර මහා සුද්දාශ්්‍රක කලාපේ ක්‍රියා දෙක එකට සම්බන්ධ වෙන ම දෙක්ක හම මට ඇහුුණ කියර කහොමද ගන්නේ එ දෙකේ සම්බන්ධය මත සිතක් හෙදවා. ඒිකස්ත ාන මහනනි සබ්දය දැන ගැනීමේ සිතක් ොතන හැදුනේ ඒක පටිච්ච සමපන්නයි ඒ හීතුඵල හේතුන්ගෙන් සකස්සච්ච ධර්මතාවයක්. නැදද. මෙිතන් පරම සත්‍යය. එදොඩහම් අපි කොහොමද කියන්නේ අර පෘථජන ස්භාවයෙන් ඉන්න පුච්චලයා ආර්ය භාවට පත්්‍යනකම්මයා කියන මට හෙනෝ. මට එහුණ මඟහගත්තා මට හොඳට ඇහ මට දැ ටික කහෙනවා අඩුයි. දෙම නමේද කියන්න පුරුදේලදී. ඇයි මේ අතාාර්ථය දකි නැති ක්‍රියා දෙකේකට සම්බන්ධ නට අලුත් ක්‍රියාව පටන් ගත්තා සබ්දය පිළිබඳව දැන ගැනීමේ සිිතක් හෙදවා. පුද්ජලේදහදී. ක්‍රාව එදට ක්‍රියාවේ සටහන නිවර දිවාරමුණු කරන්න නවත නැව නැව නවත අරමුණ කරන්න ක්‍රියාව සටන තර ක්‍රියාතුයි. කණනම සතර මහ දහතුවන්ගේ ක්‍රියාවක් සබ්දය සතර මහ දහතුන්ගේ ක්‍රියාවක් ඒ ක්‍රියා දෙකේ සම්බද්ධතාවය මත තව ක්‍රියාවක් පටන් ගත්තා ඒ සිතේ ක්‍රියාවක් එතකත් සිතක් හදන්න බෑ. සබ්දයක් නොහැෙනන තාක්කල් සෝත විඤ්ඥානයක් හටගන්න බෑනිී. සබ්දයක් උදාහරණයක් ගත්තු බිහිරි පුච්චනයට සෝත විඥාන හටගන්න බිහිරි පුද්ජල ග ඇයිඒ මේ ඉන්ද්‍රිය විකෘති දුර්වලයි ඇහෙනන්ගේට කවදාවත් සබ්ද පිළිබඳව දැන ගැනීමෙන් සිතක් හැදෙන්න්නේ නෑ. ඒකෙම පැහැදිලි නේද මේබ්ද සබ්දය මේකට සම්බන්ධ වඩෝනැකල. දොර සබ්දයක් නෙමේ තියෙන්නේ කාවක් ධාතුන්ගේ ක්‍රියාවක් කනක් නෙමේ තියන්නේෙ ධාතුන්ගේ ක්‍රියාවක් ක්‍රියා දෙකක් එකතුවීම නිසා අලුත් ක්‍රියාවක් පටන්ගන්නවා ඒ සබ්ද පිරිිබ අඳව දැන ගැනීමින් සිතේක්‍රියාව. දැන්ක් සිතේක්‍රියාව පටන්ගත්තේ නැත්තං එතන ඉස්පර්ශයක් නෑ. අ බිහිරි පුච්චලයාගේ කනට සබ්ද ස්පර්ශ වෙනෙන් නෑ එනග තන නිස්පර්ශයකුත් නෑ න. එතක බිහිරි පුච්චලයා ඒ සබ්දය මෙහිර විඳනවද නෑ. පැහැදි රිද දැන්ට. මේ ක්‍රියා දෙක සම්බන්ධතාවේ මත නේද දැන් සිත කියැන බ්ද දැන ගැනීමේ සබ්ද පිළිබඳව දැන ගැනීමේ සිත. හා සෝත සම්පස්ස ස්පර්ශය සිත ඉස්පර්ශය නිසා විඳීමේ සිත බිහිරි පුච්චරයට නෑ. එයට විඳින්න. ඒ සබ්දේ මිහිර විඳින්න. බැහැ. අනිත් අය සබ්දේ මිහිර විඳල සතුට වෙනවා හිනාවෙනවා නටන දකිනකොටන්න මොකක්ද මේ කරන්න එක. ඒ යාට එක විඳින්න බැහැ. ඒනං එතොට බිහිරි පුච්චරයට එතකොට බ්ද සංඥාවතයන ඒ සබ්දය හඳුනා ගන්න තියෙන නෑ එතකොට දැන් අනිත් පුච්චරයට ස් සබ්දය හඳුනා ගැනීමේ සිතක් හෙදෙන සිතක්හදන සබ්දය පිරිිබඳ හඳුනා ගැනීමේ සිතක් කල. ඒ පෘථජන පුච්චරයට එකන්න හොඳටැහෙන්ෙන පුච්චරයට ඒ සබ්දය අරමුණ අරගෙන සිත ඒ අරමුණේ සිත බලවත්වෙනත් බලවත්වෙනවා මට ඒ හිරි සබ්දය නැවත ඕ. මම කියන සංඥාවෙන් ගන්නවා එහෙම හිරි සබ්දය මට නැවතෝනි. එහම නෙමීද ගන්නේ. නැ තොර පිචක්්ච සමුපන්නා. එතිකොට චේතනා. එ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝත සම්පස්ස ජ්චේතනා. මහන මෙන්න කර්මයක් පිළියේල වෙන කාරේ. මෙන්න කර්මයක් පිළේල වෙන කරේ. තොර කර්මයක් පිළිවෙලවෙන. තුොට සෝත සම්පස ජචේතනා එන කර්මයක් පිළේවෙල කරේ. දස්නාව මෝලික කරගෙන නේද ඇයි අ සබ්දට ඇලන නේද. ඒ සබ්දය මිහිර විින්ද. ඒ මිහිර විින්ද තැන සිත එතන ඇලුුණා එතකොඩේක මම හෙටත් අහ්ඩෝන අ ලස්සන සිදුව. ලස්සන සබ්දයක් ලස්සන වාදය වාදනයක් මිහිරි වාදනයක් ම නැවත නවත හණ්ඩෝන්. මේ පෝෂණය වෙන්න තහාාවනමේද වදන පච්චතන්න. ඇබතුරජාන් සිපෙන්න විදිලව දේන ඇලි නොත වේදන පච්චා තන්න. තන්නා පච්චා උපාධන උපාධන පච්චා භාවය බවපච්චා ජාතිපච්චා දැන් එතකොට හොඳටම පැහැදිලි නේද අරමුණක් ඕන නේද සිතක් හැදින්ට. අරමුණක් නැතුව සිතක් හදන්න බෑනි. එහනන් දැ මේ පඩිච්ච සමප්පාදයි අතීතය නාගතයේ පිබඳව කොහොමද විශ් දගයි. අතීට එත් එෙන ප අරමුණක් කරගෙන ඕනෙම හෙටෙන්න්න. වර්තමාන භාවයට එකන්නේ මවගේ ගර්භාෂයේ යුක්තානුවට සම්බන්ධ වන්න නාම් යුක්තාානුවේ තියෙන්නේ දීර දෙකක් නෙ මෙ අපි පැහැදිි කල්ල දීල තියනොඔඇත්තුත් තොටම දන්නවනි නේ ගර්භාෂය තියෙන්නේ දර දෙකක්. ඒ මවපියෝ දෙන්නගේ සම්බන්ධයෙන් එකතු වෙන ඒ දීර දෙකක්. ඒ දීර දෙකේ ඇසක් තියනවද. නැහැ. කනක්තිනවද ඒත්න්නේ. නාසයක් තියෙනවාද ඒත්න දිවක් ඒත්න සරීරයක් ඒත්නේ සිට ඉත්නේ එහෙම තියෙනවා නම් මේ ලෝකයේ සියලුම අම්ම ලට දරුවු හම්බෙන්ඩ හම්බෙන්ඩ න වාක යම්යෝලක් ඇන ඒවලට අනිවාරය දරුවෙ හම්බේට ඕනේ හම්බෙනවාද න ඇයි නත්තේ ඒ ක්‍රියාව ඒ යොක්තානුව දීර දෙකේ ක්‍රියාව පටන් ගණ්ඩ නං විං්ඥානයෙන්දනමතට එදට විං්ඥානයක් කඩ. දතරට විඤ්ඥානයක් කටගන්නේ දැන් මේ අරමුණක්හිින් දන ද විඤ්ානයක් කටගන්නේ. සබ්දා රම්මණය.ඒ අරමුණක්. ඒ අරමුණ නැතුව විඤ්ඥානයක් හදන්න බැහැ අන්ද පුච්චලයට චක්කු විඤ්ාන තිනත් දැසම අන්දයි. දෙ අවදාවත් චක්කු විඥාන් හටගන්නවාදට එයාට බාහිර රූපයයාගේ චක් වූ ප්‍රසාධ රූපයක්ත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඒ රූපේ ස්වභාවයා විදින බඳද විඳීමේ සිතකුත් නේනි. ඒ රූපය හදනා ගැනීමේ සිතකුත්තයායටට නෑන. එකට ඒ අරමුණේ සිත බලවත්යෙන් නිත්නෑනියාගේ. පැහැදිලිද කියනෙ. ඒන එතකොට දැන් අර ප්‍රතිසන්දි විඤ්ඥානය මේ යුක්තානුවට සම්බන්ධ නොවෙන තාක්කල්. එතුද වි්ඥානයක් හටගන්න අරමුණක් ඕනි. දැයිතර අරමුණක් එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ර්මය හා කර්මණිමිත් ඔන්න අරමුණුදක. වර්තමාන භාාවී තන මවගේ ගර්භාෂයේ යුක්තානුවත් එක්ක විඤ්ඥාණය සම්බන්ධවෙඩනගේ අරමුණකින් එන්්ඩෝනනි. දරමුණින් එ්ඩෝනෙ යි ගැන අරමුණක්කින් ඕන නේද මේ සිත නැකටිඉන්නේ. අරමුණක් නැතුව සිතට නැකටින්න බැහැ. නාසයට ගඳස්ුවන්ද ස්පර්ෂ නොවෙන තාක්කල් ගඳ සුවද දැන ගැනීමේ සිතක් හැදෙන් නෑ කියන්නන්නේ ඔක්කෙහිද. හට බලන්න යම්කිසිේ ආහාරයක් යම් රස්යයක් දිවේ තිබ්බොත් නේද රස දැන ගැනීමේ සිතක් හැදින්. මේ කට වහගෙන ඉන්න තාකල් රස දැන ගැනීමේ සිතක් හැදිනවද. කව දවත් හැදින්නේ ඇදට බෑනම් එහනම් මෙතනතිෙන් හේතු පල්ල නේද. එහනම් එතකොට අතීතයෙන් වර්තමානයට අප ආවි කොහොමද එ අරමුණන කරගද? ඒ අරමුණ තොට බුදුරජාන් ව බෙදනවයික පෙන්න්නනවා පටිච්ච සම්පන්න පි සවපාදය තුළ මහනනි කුසලාරම්මණය සුගති ප්‍රතිසන්ධයක්. මවගේ ගර්භාශයේ අරයුක්තානුවට සම්බන්ධ වෙන්නේ කුසලාරම්මණයක. හැබැයි එතනට පස්සෙන් එෙනවා කරගත්තා කුසල කර්මත්ව එනවා. ඒ අනුව අරයුක්තාානයේ ක්‍රියාව පටංගන්නොකොට අංගවි කළයි. ම අංගවි කරන දරුවංගවි කළයි. ැ යුක්තාානය හදන්නේ. යුක්තාානුවෙන් තම හදන් කෝමදදන්. ශරරයෙන් දහය හර දෙවස්තයෙන් දහ බවරූ පොලින් දහයි. කර්ම බලෙන් කර්ම වේගී කර්ම වේගයත්තෙක්ක න විඤ්ඥානයකට ස්පර්ෂ වෙන කොටමර යුක්තාානුවේ තියන දීර දෙකේ තමයි ඔ විපරිනාමෙන් සිද්ධ කරන්න ඔය වෙන සිද්ධ කරන්න. එහැ අන්දද පේනවාද. අ කයෙන් දහයක් විකෘති කරනකොට එහන ඒ හැට සම්බන්ධ කර්මයනම් අර චක්කු සම්පසිජත් චේතන සෝත සම්පසිජත් චේතන ගාන සම්පසිජත් චේතන ජීව්ව සම්පසිජත් චේතන කාය සම්පසිජ චේතන මනොස් සම්පසිජත් චේතන ඒනගේ කර්ම වේගයත්තෙක්කේන විං්ඥානය යුක්තාානය සම්බන්ධ වෙනකොට එක ඇස සම්බන්ධ අකුසල කර්මයක් නං මනුස්සාත්මානිට්ටික හොඳට තියෙනවා දෑසන්දයි. තොර දේශයද අන්ද වෙලාතියෙන්නේ අර සතර මහදාාතුවන්ගේ විකෘතියද. පුද්ගලයෙන්නවෙනාව විඤ්ඥානපච්චානාම රූපන්. ොර ප්‍රතිසන්ධි විඤ්ඥානය යුක්තාානුවට සම්බන්ධ වෙනකොට යුක්තාානය ක්‍රාවපටන්. මේ කොච්ච වෙලා විඤ්ඥානයට එක චිතක්ෂණය එක චිතක්ෂණය විඤ්ඥානයට මෙතන සම්බන්්ධ වෙනකොට මරක්‍රියාව පටන්ගන්න ඇබේ ක්‍රියාවට සිද්ධාහතයි. එතොට බලන්ඩො මේ කර්මවේගෙන් හදන්න මේ ඇස කන නාසය දිව ශරීරය සිතේ ක්‍රියාව හදන්න කොච්චර වෙලාක් කිය නද කියලා. මොනතර වේගෙන්ද සිද්ධ වෙන්නේ. එතට වගෙන් ශිදවෙෙන ක්‍රියාවක් නේද. එ ක්‍රියාව කර්ම බලේද නෙද අන්න බුදුරජන්නා ශදේශනා. එහනම් බලයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ එතට බලයෙන් ක්‍රියාත්මක වෙන්නේ ධාතුවන්ගේ ක්‍රියාව සිතේ ක්‍රියාව. තේරෙනවද කියන. නි සත්ත නිච්චීවකිවා. මාන සත්්‍යයක් නෙමයි ජීවයෙක් නෙම පුච්චලෙක් නෙමෙ නරයෙක් නෙමෙයි මානවයක් නෙමි ස්ත්‍රියකුත් නෙමේ ආත්මයකුත් නෙමේ එකගැන පවතින්නේ ආත් මේ කැන තියනවා පවතින පවතින්නේ ආත්මයකුත් න ආත්මයකට අයිති දයකුත් නෙම මමත් නෙමි මගෙත් නෙමේ මේ වයිකක්වත් මගෙමය මේන කෙනෙකු ගෙත් නෙමේ කාගෙවත් නමේ කිවා පැහැදිරිදක හැබැයි අප ඇල්ල අපි ඇල්ලනවා ඒයි ඇලෙන්නේ අර විදීමේ සිතහදන ඒහෙන අපි පැරභාය ෙල්ල ප්‍රශ්ය විසඳ ගණ්ඩෝන පරභාය පිළිබඳව ප්‍රශ්නය. මොකද පෙරභාවෙන් වර්මාන භවයටටාවේ පුච්චලය කියල හිතවයි මමාව මවගේ ගර්භාෂය පෙර ජාත තාව බුදුරජා ගනන්ක පැදිික මත යාරග මක පැදිි කල ේන ොකද මේ ප්‍රජන ච්චරයටම ගහම්ිර ධර්මය තේරෙන නැතිනිසා. මේ සංසාරයේ ස්භාවය පෙන්න්නට තමයි ර පන්සය පනස ජාතකයේ. අවසාහනය නේ ඔයෙක්ෂසිදුුව වෙන ඔය පස්සිියලු දෙනාට උපකාර කළේ මමම නෙමේද කිය හන වනේද ජාතක කතාවේ. එතන මමත්වය තුළේ ධර්මය දේශනා කළේ මේ පෙරභාාවයන් තිබිච්ච බව මේ ධර්මය නොදන්න මේ අඥඥාන පුච්චලයන්ට තේරුම් ගන්්ඩ මෙන්න මේ විදිට මේ පෙරභවයන් තුළ මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන වක් කියෙනෙක් එනං එතකොට පෙරභය මමදහිටි කවුරු වෙලා හිියද කොහම හිටියද කවරු වෙලා කොහම වනාාද පහම දිට්ට පහම දිට්ටි පහට කියන්නේ ් අතීතය පිළිබඳව දිට්ිනං සෝවාන් වඩ බැහ එ පටිත් සමුපාදය දැකලනේ දකින්නේ. එහම් එතට අතීටයේ මේ චේතනාහි ව කර්ම මතින් වර්තමාන භාවයට පුච්චලයක් නෙමයාවේ ඒ අරමුණ අරගෙන අර දියර දෙකට සම්බන්ධ වනා. මවගේ ගර්භාෂ. ඒ ක්‍රියාව පටන් ගත්ත. ඒ ක්‍රියාව පටන්ගන්නට මේ සතර මහදාතුන්ගේ ක්‍රියාවක් හැදුව එකට අපි ඇසකිවා.ඒ දියර දෙකේ හැදුවේ සතර මහදාාතුන්ගේ ක්‍රියාව නතන තියෙන්නේ මෙ තොට ඒකෙන් අර වෙනසක්කෝ මන වෙනස් කලෙන්නේ. වෙනස් කරන්නේ කර්ම බලයෙන්. ොට පකෘති ෝ විකෘති කරන්නේ අකුසල කර්මයෙන් ප්‍රකෘති නම් කුසල කරමේ. එත කොට අපිදැ එහැ පිටි බන්ධව ගැටලුව විසඳ ගන්්ඩෝන. මට ඇස් දෙක හොදට පේනවා. මන්ගේ නම් පෙරබවේ කාාගිවත් දෑසලට හානි කරලනෑ. මංගේ අකුසල චේතනාවකින්. කුසල චේතන කුස චේතන කුසල කරම අකුසල කරම කුසල සිතුවිලේ අකුසල සිතුවවිලේ ඔතම කර්ම කියන්න එතු ගොට මට එෙනම්. පෙරභ මම නෙමෙයි මම පෙරකාගෙහරි දැස් වලට කියන්නේ සතරමහදාතුවන්ගේ ක්‍රියාව මං අක්‍රිය කරල නෑ හානියක් කල්ල නෑ විකෘති කරල නෑ. ඒ නිසා මට ප්‍රකෘතිවාවා ඒ සතර මහදහතුවන්ගේ ක්‍රියාවන්. මෙන්න මේ විදිහට මේ නිවැර ධ අරමුණු සටහන මේකට දාගණ්ඩ. එතකොට පෙරභවේ හිටියේ මමද මම නෙමෙයිද. කවුරවෙලා හිටිය කොහම හිට කවරේලා කොහම වුණනා. ත්යක්ොහහිදලාවදහක්කම අයිගෙනවා තර බුදුරජාණන්ස පෙන්නනවා මකදද පෙන්නන පෙර භාවේ කර්ම හැබැ කර්මවලටත් හේතුව පෙන්න්නන. දර කර්මවලට මකදද පෙන්නන හේතු කෙලෙස් එ හොමද අවිද්‍යාව කලේෂයක් කලෙස් කියන්නේ මක. සිත අපිරි සිදු කරනවනං සිත කිලිටි කරනවනං සිත දූෂණය කරනවන ඒකටන කෙලෙර කෙලෙසවා කියලාපිකෙන් ද කෙලෙසෙනවා කියන දූෂණය කරන. එතවට අපිරි සිදු කරනවා කිලිටි කරනවා. නැමකාත මිනිෙෙ අවිද්‍යම කලේෂ. එහෙනගර නොදන්නකම අවිද්‍යාවටි කැනෙ නොදන්නකම නොතේරෙනකම නොවැටහීම මුලාව. එතට මුලාව නිසා නේද අර බාහිර සබ්දයද මෙ දෙකයි මෙතන තම ගත්යබි බාහිර සබ්දය හා අර ඇසට පේන රූප පිළිබඳව රාග සිතක් ඇතිවන් රාගකයන ඇලෙන සිතක්. එටකට අරමුණ හරියාකාරව පැහැදිරිි කර ගත්තේ නැති නිසා ඒ මීරි සබ්දයට ඇලෙනවා අර ලස්සන රූපයට සුවදඇත්තලෙන යිවිදහම තමයි රසේටත්වය විදිහම තමයි ජි්වාත් සම්පස ජච්චේතන ඒය සම්පසිටා චේතන පහසට ඇලෙනවා. අරමුණනෝලට ඇලනවා නැත්්ද. එකර පුච්චරේ ඇලන ඇලන සිටක් හදනොද. අරමනාරගෙන එලන සිතක් හදනවා. එහෙනං එතුකට පෙර භවේ මම කියන මේ වැරදි සං්ඥ වයිගෙනවා. එයි ඇලෙන සිටක් හැදුව මමඇලෙන සිටක් හදපු නිසා මම කර්ම කියන ස්භහාවට මගේ සිත ඇදගෙන ගියාදකොහොමදගී බාහිර සබ් දෙම එකක් ගන්නේ තොට එ නොනේ මෙතැනන්නේ වෙන කොහෙන්වත්ත යන්න බෑන සබ්දට තර මේ ධාතුවන්ගේ ක්‍රියාව හරහා ඕනේ සබ්දය ක්‍රියාව යන්න. තොටේ සබ්දය ක්‍රියාවේ ධාතුවන්ගේ ක්‍රියාව මේ ධාතුවන්ගේ ක්‍රියාව හාරයානවා හොරදවස්තය ක්‍රියාකාරිත්තයට ය හරදවස්තවේ තියනෙ ක්‍රියාවක් නේ ඇයි නිතරන් හිම වලා නද දෙකන ඇවතුරන තියකරයි මෙෙන් එකන යවතුන. ක්‍රියාවක් කියන්නේද තියෙනවද ක්‍රියාවර්ද ක්‍රියාවෂනි මේකට නිරන්තරය නර්වැල් නම සියයක්ක් පුරා පැතිරෙනලේ මේ කැතුලට ශනයගෙනවා අදශ්‍ය වේගයෙන් ගලාගෙන න අනි පැත්තෙන් පිට කරනු. ඔකට වචනයක්කිවා අරුදිර් සංසාරණය ඕක වේගෙන්ගියත්ම දදිකෙන් හෆෙසර් අඩුන ශරෝෆෙසර් ද මේ ක්‍රාවනේ අඩුුවඩිගවෙන්නේ එතන මේ අඩුකෝප් භාගයක විතර ලයක්තියන මේ හරද කෝසිි. ඕකට තමයි යන්නමසි. මේ අරමුණ යන්න මෙතනට. මෙතට ගිර සනයේ මෙතට දෙනවා. මෙතනයි ආටකයි මොලේ අතර තිෙක් කිට්ටු සම්බන්ධතාාව ඇත්තිේනවා. ආයි මො මෙතනින් හටගන්න සිත මෙතන සිත විතර හට ගන්න. එතනින් සිතහටගෙන සනේ සිිත බිඳිල ඉවරයි. හැබැයි සිතේ සභාවවෙසනය මෙතන්ට දෙනවා අරමුණ. ඒ දෙවැනි සිත හටගන්න මෙතන පළමනි සිත විතරයි හාටික මූලික් කරගෙන හටගන්න දෙවැනි සිත හටගන්න මෙතනින් දෙවැනි සිත හටගන්න ඕන අරමුණ දැනගණ්ඩ නත්තම් දැනගඩු බේ ඒ තරම් වේගවත්මක එතඔට දෙවැනි සිතෙන් ඒ සබ්දය හෝ ඉරූපය අරමුණු කොළොන් දෙවැනි සිතේ තමයි තෘෂ්ණාව ආරභ්‍යය පටන්ගන්න ත තන්නාව පටන්ගන්නේ දෙවෙනි සිතය. ද ඊට පස්ස මකක්ද සිත කියය නැවත හන්ඩ ඒකන තව සිත කිල්ල නොවන. තවසිත කිල්ලන ඒ අරම නාරගෙන තව සිතක් කිල්ලන එක කන කරන්න. නැවත හන්ඩ. ඒ ඉල්ලන්නේ. තොර පලවෙනි සිත දෙවනි සිතට ප්‍රත්්‍යයයි පලවෙිනි සිත හටගත් නැත්ත දෙවෙෙනනිසිත හටගඩ බෑ. දෙකන බීරිපුච්චණයට බෑනි. දැන් අපට පලවෙනි සිත හටගත්තා මෙදැනින් ඇතුල්ලනා පටකට දුන්න එදර එතන සිතට ඉවරයි හටගත්ත සනය විං්ඥ ඉවරයි. චිතක්ෂණය රක්ෂණයගේ මේක දුන්න මෙතනට සංඥාව මෙතන්ට දුන්න. මෙතන දුන්න ගමන් ඒ අරමුණ අර්ගෙන දෙවිනි සිත හැදවා. ඒ අර්මුණන මාර්ගෙන තුන් එනි සිතහතර. එතර පලමිනි සිට හැදන හින්දනේද දෙවිනි සිතන කිට්ටි. එනම් ප්‍රත්්‍යයන පටි් සවපාදනමේද. පටිච්ච සමුපන්න්න නමේද. එඒ දෙවෙෙනට ඒ අරමුණ රගත්ත හින්දනේද තුන් එ නි සිතගේ අරමුණ ගන්නේ. දැතොට හේතු ප්‍රතියනමේ. තුන් එනි සිත ඉපති බිදුන් නැත්තං හතරවෙනිසිට කට ගඩ බැනි තුන් එ නි සිතේශනය එපද බිඳන එක්ම හතරවෙෙනනි සිත පටන්ගන්න අර අරමුණ මාර්ගෙන්. ඒ අරමුණ ඒ සිතක්ෂනයන්න තිබෙනවා. ිතක්ෂණයි පස්නට අරමුණ මාර්ගෙන සිතක් හැදන. හිවිනියටත්තේ අරමුණ ආරම සිතක් ඇැදෙනවා හත්තනයට අත්ේ අරමුණ ආරම සිතක් හැදෙනවා ඒ ඇතිීතවට චීතනා. අන්න කර්මයයි නැයට අරමුණ කරන්නේ කර්මයයි. මකද්ද කර්මය අරමුණු කරන. මරණාසන්නමෑදී ඉන්නවා මිහිරි සබද්‍යකය නවා මීරී ැන ධර්මය මතසය අසිත පුරුදු කරලා තියෙන්නේෙ එයාට කාම්්‍රරි දාල දීනතියනවා පිරිත්තහන්ට. අවසාන අවස්ථාව හම කරනවාන? පිරිට්ටි හන්්ඩේ එම සලස්සල දීන තියෙනු. ධර්ම සාකච්ඡ වන්න හන්ඩ ධර්ම දේශනවන්න හන්ඩ අම්මට තාතට අවසා අවස්ථාවදේ වාරමුණට ගණ්ඩ දාළ දීලතිීයනේ. ඇයිු විදානී. අන්න සෝත සම්පසිජා චේතන. එතකොට ඒ සබ්දය ධර්මය මතයි සිතතියෙන්. එතටයාගේ සිත තුලට එන්නේ බුදුරජාන් වහන්සේ ෙරේ ධර්මය කරේීමම සංගරත්නය කරේ පැහැදීමක් එන්නේ අයියෝම මේ බන හැවුවන මෙින්නවේදා මේ විදිහයට ප්‍රඥා නාලිකාව මේ ශලාවතුලම මේ ධර්මය මේ විදිහයටට ඇවන්. එයාර්මන ගණ්ඩබේයිද කුසලා රම්මණ යදනෙද අන්නේ කුස ආරමණයත්තක්ක චුති ප්‍රතිසන්දී මෙතන චුත වෙන්නේ කුසලාආරම්මණයත්ෙක මවගේ ගර්භාෂයේ අරයුක්තාානය පටන්ගන්නේ ආරමණ යාර එක් එකයි සිිතටන්ග අන්න මවගේ ගර්භාෂනය අකුසලා රම්මණයකින් එඩ බෑ කියන්නේ එකයි. කුසලා රම්මණයකින් මනුස්සලෝකය දිබිලොක හය. එකොට එයාට ඔන්න ඒ අරමුණාරගෙන මවගේ ගර්භාෂයනෙමි එයා අරමුණු කරන තවතිසා මේ කුසලා රම්මණය ගන්නවා එස්සනයෙන් සිිත තියනවා තුසිති එමන තවතිසා මවගේ ගර්භාෂයටඉන්නේ. ප්‍රචතිගන්න ත පුුදුරජාන් අසිද දේශනා කරන්න කුස ලට විපාකයක්තිලා ඔසලට විපාගතියවා දදන මේ අවසානය අරමුණක් කදාගණ්ඩනේ ද අප මේ පින් කරන්න එහන් එතුකට පෙරභවේ හිටියේ මමද මම නෙමීද කවුරේ ලා හිටිය කවුරේ ලකො හම වනාාදඔක්කම දිට්ටිනේ එනම් පෙරභවේ ක්‍රියාව නමේද තිබි ඇසක්ද තිබ්බි ක්‍රියාවත්ද. ඒ පෙරභවේ ක්‍රියාව මතා අපි අරමුණ බලවත් කරගත්තා. කනහා සබ්ද කියන ඒ ක්‍රියාවන් මතා අපේ අරමුණු බලවත් කරගත්තා සෝත සම්පස ජච්චේතන නාස්සේ ගන්දේ මත ඒ ක්‍රියා දෙක මතා පේසිට බලවත් කර ගත්තා බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගාන සම්පස ජච්චේතන. ගානකන්නේ නාසට එතට ගානැන මාගදී බාසාාවෙන් නාසේට නෙවී ගාන කියන වච්චන්නේය වෙන අපි පාච්චි කරන්න නාසේ කියන කනේ තොර ගාන කියන වච්චනය තියන මගද භාෂාව මුදුරජන් වවාන්ස ධර්ම දේශ කරු්භාසාාවේ. තොර ගාන කියන්නේ ධාතුන්ගේ ක්‍රියාවට හර මහ දාාතුන්ගේ ක්‍රියාවට එක තමයි නිවැරදි අර්ථය. තොර නාශ්‍යද්ද තියෙන්නේ ධාතුන්ගේ ක්‍රියාවදදති. ධගේ ක්‍රියාවත්ය. බහිර ගන්ධ අද තියන ධාතුන්ගේ කියවදද. ධාතුන්ගේ ක. ක්‍රියා දෙකකට සම්බන්්ධ වෙනවා. ඒයාදකට සම්බන්ධ නොවෙන තාක්කල් ඉතිරිසිත් පෙළම හටග්ඩ බෑනේ එකන ගඳස්වෝද දැන ගැනීමේ සිත ඒගාන ඒ ගඳස්ුවද නාශට ස්පර්ශවීම ඒ තුළ විඳීමේ සිත ඒ ගඳස්ුවද හදුනා ගැනීමේ සිත ඒ අරමුණේ බලවත්වීමේ සිත කියන මේක සිතක්ත් හැදන්නේ නැහැ නස්සේ ගන්ධ එකතු නොවෙන තාක්කල්. එතු මටද සුවද මටද ගද ද හේතු පලද හේතු පලනී මේක සත්්‍යයන මීදමේ මේක ලෝක කාටත්ව වෙනස් කරන්න බෑ කියන්නේ එකය. බුද්ධිය යම් තාක්තියනද යම් ප්‍රමාණයක් තියනවද හැබ ප්‍රමාණයට තම වැටීමන්නේ. ඒනේ ඕපනයික පචත්තන් ේ බ වින්නෝ හිද. තම තමගේ මානසික මට්ටම නුවයිකිව වැටහෙ. හැබයි උත්සා කරන්න පුළුවන් න අපි ඉගෙන ගණඩි යනත ප්‍රමාණි මොලේ වේසන්නේන ඉදොරද මේ ඉගන ගණඩ අපට ඇ ගම් කාල ගඩරි වසක් ග්ඩබෙරි ද මේන ඇතවස්සයම නිවැරදිීගැනීම මේකලබි ඒනම් එතකොඩ දැන් රහතන් වහන්සේ විදින්නේ එනම් අපට එකක් පැහැදිලි මේ වේදනාව කියන ධර්මතාවය හටගණඩනම් ස්පර්ශෂයක් ඕනමද නැද අයනි සබුදුරජාණන් වසේ දේශනා කරන පස්ස පච්චා වේද මහ ස්පර්ෂයෙන් නිසා තම යයි වේදනාව ඇත්තම් විඳීම වින්දනය කියන සිතට ආරම්භ්‍ය සිත පටන්ගන්නන්නේ ස්පර්ෂ ප්‍රත්්‍යයෙන් ස්පර්ශයෙන් නැතුව මේලෝකෙ කිසි කෙනෙකොට විදීමේ සිතක් හදන්න. අන්නේ සත්්‍යය සටහනාපි දාගන්න බුද්ධියට. සත්්‍යේ සටහනයි දාගන්න. එක සත්තියෙන් බුදුරජාණස පෙන්ෙනන ස්පර්ෂයට හේතුවත්තියන නික හටගන්න ස්පර්ෂයට. සලායතන පච්චා පස්ස. ආයතනහයක් තියෙනවද එකන ඇස කන නාසියදදිව සරීරය සිත කියන මේ ආයතන හයක් තියනවද එම් මහන තන ශ්පර්ශයක් තියෙනවා. හරිදන සලායතන පච්චා පස්ස සලායතන නිරෝධ පස නිරෝධ. මහන ආයතන යන්න ද එනම් විස්පර්ශෂය කියන එක මේ ලෝකේ පවතින්න මේ කවදාව තියන බෑන. මේ ආයතන හය නැත්ත ? ද සත්්‍යයනමී දීතුවට. මානෙ නිස් සලා ඇතනත් ප්‍රත්තෙන් හටගන්න ධර්මයක්. පටිච්ච සවපන්න යෝක හේතුන්ගේ හටගන්න ධර්මතාව ප්‍රත්්‍යය හටගන්න ධර්මතාව. නාමරූපච්චා සලා ඇතනම්. නාමරූප පච්චා සලා එතන. නාමරූප නිරෝධ සලාතර නිරෝදෝ. නාමරූප දෙක පටන් ගත්ති හොයි. අර යුක්තාන නාෝම. ො නම රූප දෙක පටගන්න නාමේ එන්ඩෙ පැ රූපයට පටන්ගන්න. අර දීර දෙකේ ක්‍රියාවට පටන්ගන්න නාමේ එන්නෝඕනෙනි. වි්ඥානපච්ච නාමරූප හරිනි අන්න ප්‍රතිසන්දි විඤ්ඥානය එතොට බෙස්ස විඤ්ඥානපච්ච නාමරූපා. එතුොර ප්‍රතිසන්ධ විඤ්ඥානයට මහනි නෝකත් ප්‍රත්වය හටගත්ත ධර්මය. හොක හේතුන්ගේ හටගත්ත ධර්මය මහනි නයෝක පටිච්ච සවපන්නන්නේ මොකත් සංකාරපච්චා විඤ්ඥාන. සංකාර පච්චා විඤ්ඥාන දොල සංකාරකිව මොනාල රැස්කරන දේ සංස්කාරයි. ගොඩගහනද රැස්කරන දේ සංස්කාරයි. එකතු කොරන දේ සංස්කාරයි මොන දෙකතු කොර කුසල කර්ම කුසල කර්ම ුසල චේතනා කුසල චේතනා. කුසල සිතු විලිකුසල සිතුවිලි දැකතු කොරගෙන් නැද්ද තින? ගොඩාක් වැඩිපුර එකතු කර එන තියෙනෙමොන කුසල මේන ඉතින් බුදුරජානෂටය හරි ඇැබැ මේකට ප්‍රවෘතියක් තියන සංස්කාරකි වේකන රැස්සෙන කුසල සංස්කාර සුගතියට හේතුයි අකුසල සංස්කර දුගතියට හේතුයි ද දෙකම නිරෝධ කොළොත් අරමුණක් ගණ්ඩබේ සංකාර නිරෝධ විඤ්ඥාඩ සකර පච්චා වි්ඥාන ඒන සාාශ්කාරහෙවත් කර්මහෙවත් අකුසල චේතනා මේවා අර ප්‍රතිසදිි විඤ්ඥානයට ප්‍රත්්‍යයේද නැද. ඇ විඤ්ඥානගේ අරමුණ කරනවා. අරමුණු කල්ලන යාාව. දකුසලාරම්මණයක් ගත්තා එතන තියෙන්නේ ලෝබයයි දේශ්යි මොහේ. මොහේ කැනරමුණේ රැවටන දේශේ කැනාමනාප සිතුවලි. ටරා සිලි. ලෝබය කැන්නේ. ඇ රාගදේශ මෝහ තර බුදුරජාණන්ස්්‍ය පෙන්න නොහෙනම් රාගද්දේශ මෝහ අන්න අදැක්කා. මෙ රාගය හදදේශය මෝහ තමයි මේ සාංස්කාරවලට හේතුවෙන් තවක් එකක් හේතුයි අලෝභය අදදේශය මෝහයි එක කුසල හේතු ද පැහැි දැතුර අපේ සිත මේ හය තුළ හැසිරෙනදන ලෝබ දේශ මෝහත් එෙනවා තක්ජනයට ඇැබයි ආරය පුච්චලයටත්ේනවා මේකේ මොක ධාරය පුච්චල ද සොවාන්නුනා කියලා යාඩ කාමරා ගෙතිී නො පටිගත්තිේ නොනි ඒ සකෘදාාගාමි මාර්ගෙ තුනී වෙන එක විතරන වින් අනගාම් මාර්ගයදින සම්පූර්ණය මහසි වෙන්නේ අයෙන්නේ අයි නැබද හටගන්න මනේ එතම නාගාමීයෙන් එන එතකම් එනවා එහනම් අලෝබද්්‍යය සමෝහ කුසල ්චේතනා ඒ අපිකිිවනියට අවසා අවස්ථාවදි අර ධර්මාණු ශාසනාව කරමුණ කරන කියලද මේ ධර්මානු ශාසනාව අරමුණ කරන ළුව. එද අරර්මුණ කරපහම ස්තන ලෝබේනෑනි දේශයත්නෑන මෝහයත්නේ සත්‍යය උද්දහමක් අවසා අවස්ථාවට අරමුණු කරනවා එකකුසල චේතනාව එහන ඒකුසල චේතනාවට අනුව එය යහපත්තනක ප්‍රතිසන්ධියයක් ගන්නවද නැද යහපත්නක ප්‍රති න්ධය ගන්න පුචරේක ස න රප ක කක්‍රියාව. සංකාරපච්චා වි්ඥාන විඤාපච්චා නමරූප. නාමරූපච්චා එහෙන නාමරූප දෙකේ ක්‍රියාව පටන්ගත්තාද ආයතන හයයතන පහළ වෙනවද නැති. එතකොට දැන් අම්ම තාත්යි එකතු වෙලා දරුවෙක් හෙදව ඒක ලෝක ධර්පතාවයක්. හැබැ ඒතනට සම්බන්ධ වෙනවා. සංකරපච්චා විඤ්ඥාන. ංස්කාරවලට ප්‍රථතිය විද්‍යාවහෙන එනම් අවිද්‍යාවට ප්‍ර ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්ථයමකත් කාමාශ්‍රව බවාශ්‍රව දික්්‍ය ආශ්‍රව කාමාශ්‍රව ද කාමාශ්‍රව කියනමකත් කැමති තැන එලින එක කාමතහා කාමාශ්‍රව භවාශ්‍රව බවතන්නා වට එලවා එනම් දිට්ටි ආශ්‍රව මේ අතාස භාවය නොද කියන තා කල් ට එතර වර්තමාන භාවය මමද මම නෙමීද කෙසේවම් ද මේ සත්‍යයක් කොහහිද ලාමද මේ සත්‍යයක් කොහේ යන්නේද ඔක්කොම දිට්ි ක්‍රියන කෙස්වල ක්‍රියාවක් ලොම්වල ක්‍රාවක් නියපතෝල ක්‍රියාවක්. දත්වල ක්‍රියාවක් හමේ ක්‍රියාවක් මස් නහරට ඇටල්ලොදවකු ගඩු සෑම කොටසකම තියන්නේ ක්‍රියාවක් ද නද කෙල ක්‍රියාවක් තියන්නේ සෙම ක්‍රියාවක් සොටු ක්‍රියාවක් දහඩිය ක්‍රියාවක් මෙ සෑම දකම තියන්නේ ක්‍රියාවක් හැබැයි ද්‍රව්වයන්ගන්නේ මේ ක්‍රියාව තියන්නේඒ ද්‍රවවයන් හදන්න මුල්ලච්ච කොටස්්ටිකේ ක්‍රියාවයි තියෙන්නේ එතමයි පටවී ආපෝ චේචෝ වායෝ වර්ණ ගන්ධ රස ෝචා. කෙල කියන්නේ සුද්දාාශ්්‍රික කළපෙහි. වර්ණයන් නෙද ගන්ධයනෙද රස්සයක් නැත් පැතිරීමක් නෙද පට ව්‍යාපොච චෝවායෝ. මෙන පටිස්සව පන එතට එහෙනම් ප්‍රෘතියක් පැවැත්මක් තියනවා. එතරට පැවැත්ම ංකර පච්ා ාන වි්‍යාන පච්චා නමරූප පං නාමරූ පච්චා සලා තන සලා ඇතන පච්චා පස පස්ස පච්චා ේද වේදන පච්චා තන්නා තන්නා පපච්චා උපාදාානං උපාධන පච්ා භව බවපච්චා ජාති ජාතිපච්චා මහන නිවත්න දුක. මහනමේතියෙන්න දුක මන සංකාර නිරෝධ කර්ම නැත්ති න කර්මශයහිද. කර්මසය කළේ අවිද්‍යාවසය කරපු හින්ද. අවිද්‍යාවශයනි ආශ්‍රවසය කර නිසා ්‍රව ಭ ್්‍රව ි್ ್ವන. එන කොට සංස්කාර නිරෝධයි. සංಕಾර නිරෝධ ಿඥා රෝ විඥා ධ ಮර ප රෝධ නාಮරප රෝධ සලාතන නිරෝද ಸಲಯතන නිරෝධ පස නිරෝධ, පස්ස නිරෝධ වේදනා නිරධ වදන නිරෝ ತන්න නිරෝධ, නා නිරෝධ පාදාන නිරෝධ උපාදාන රෝධ, බවනිරෝ, බවනිරෝධ ජාති ර, ජාති නිරෝධ. ජනාා මරණ සෝක පරිදිේව දුක්ක දෝමන සුපා අස්ස නිරුච් ජන්තී. ඒව මේතාස්ස කේව ලස්ස දුක්කක් කන්දස්ස නිරෝධෝ හෝතති මහණනිමේ සියොලු දුක්කඳ නිමාවයි. අවසන්. ධර්මාන් සස නවවසන් කරන කාලයක් පැහැදිනද. එති මයි නිවැරදි අරමුණු ටික ගණ්ඩුකෝ. නිවැරදි අරමුණු කරන්න ඒ අරමුණේ සිත බලුවත් කරන්න. ඒ නිවැදි අරමුණන නැවත ගන්නවා ඒ අරමුණේ සිත බලුවත්ර. ඒ ගන්න අනි රදි අරමුණන ඒ අරමුණේ සිත බලුවත් කරන.ස්ොන් වැරදිට ආරමුණ කරන ඇද ඉතාකල් පෘථ ජනයි. පැහැදිලිත කිය ගැබුරුයි. හැබැයි විමසන් ඕෝ විමසන් ෝන නැවතනති නවතැන හොඳයි මේ පින් බ්‍රරදාායක්කත්ේ මේ තුම් ධර්මදේශනය ප්‍රඥ නානීකාවතුලයෙන් විකාශනය කිරීම සඳහ. සිර ඒ විජේ ක්‍රම මහ ද ක් මහත්ම තුළ සහෝදර හෝදරයන්ද දරුවන්න්න මුල බරු මිනිිවරියන් සින් සදහැති දායකත්ය දල්ල තිබෙන ආරමොන අර්ලගන් වෙල යාය හය අංක තිහ දරණ නිවසේ විසු. එච්චාර් ධනමතීමනයන් පරලුව සපත්තිදදස් විසි හතරවර්ෂේ. රක් රීම ිත් ද ර් හ න ල පත්තු නි රක් හත්මිය ගේ ානන් ව ොයි ෝ ල් නන්ට ම ියකු සල්ලන මොදන් ේ දැනට සුජීවත් සිටින MA ච වික්‍රම පියානන්ට මෙම කු සල්ලන මෝදන් ේවා දස් විසි හතරවර්ෂය ්‍රේල් මස සිට මනි දිනට අසුවවාට වන ජන්මදිනය ස පිරන . මෙවින් තුනරුවන් ගාසිරිවාදය ලබේවා පරලව සපසන ඥාතීන්ටත් මෙම පුුණ්ඥකු චල්ල අනු ෝදන් වේවා ගෞරෝනය ධර්මදේශකයනන් වහන්සේ වන පූච්ච ත පපවානි අරරි දස්වාමින්න් වහන්සේටත් රටවාස ලෝකවවාසේ සිියරු දෙනාටච්චත්‍රාර් සත්‍යවබෝධකර ගැනීමට මෙම පුුණ්්‍යකුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අරමුණු ඒ අපපේක්ෂාවන් යාආකාරයෙන්මටු ඒවා කියන මෛත්‍රිස්සාගත සිතින් පුඥ්ඥානුමෝදනා සිද්ධ කරනවා. නම් සඳහන් කළ නොකළ තවත් කවුරුව ඇත්නම් මේ අවස්ථාවයි පින් බලාපොරොත්තුව මේ උතුම්පු නිසක්ති නු මෝදැන්වීමෙන් සුවපත්වේවා සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාති නම් හෝතු කියන ගාතාවකය. දෙවියන්ට පින් දෙමු. ආකාල් සට්ටාචබුම් මට්ටා දේවානාගා මයිෛදදික. පංයන්තං අනුමෝදිිත්වා චිරන් රක්කං තුළෝක සාසන ආකාසට්ටා චබුම් මට්ටා දීවානාගා මහිද්දිික. පංඥන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශන. ආකාසට්ටා චබුම් මට්ටා දීවානාගා මහිද්දිික. පඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කං තුමන් පරන්තී රැස්කරගතන ත ප්‍රමාණ පනිශක්තියෙන් නබාප සෑම දෙනාටම. නිර්වාණ අවබෝධය පිණිසම ඒතුවාසනාවීවා කෙලහිතාගෙන සාදුකයෙන්. සෑම දෙනාට මාසිර්වාද කරනවා, අභිවාදන සීලිස්ස නිච්චංවටාප්‍රචායිනෝ, චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකංබල ආයුරාර ග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත, අතෝනි්භාන සම්පත්තිී එමිනාතේ සමිච්චතුූ. दिनाटम दिनाटमतिरुवन् शरणै द्वेशखयो निभाम्